අද වීඩියෝකින් කතා කරන්නේ ඔයාලා ළඟ මෙන්න මේ වගේ ෆොටෝ එකක් තියෙනවා නම් ඔයාට පේනවා ඇති මේ ෆොටෝ එක ඩැමේජ් වෙච්ච ෆොටෝ එකක් ඒ වගේම පරණ ෆොටෝ එකක් ඉතින් මේ වගේ ඩැමේජ් වෙච්ච ෆොටෝ එකක් කොහොමද රිපෙයා කරගන්නේ ඉතින් ඒ විදිහේ ටූල් එකක් ගැන තමයි අද වීඩියෝකින් කතා කරන්නේ මේ ටූල් එකෙන් ඔයාලට හැකියාව තියෙනවා එක ක්ලික් එකකින් මේ සම්පූර්ණ ෆොටෝ එකම රිපෙයා කරලා මේක ක්වොලිටි විදිහට අප්ස්කේල් කරගන්න You are watching CREATIVEARTLK. Adaman Katakana tool like HitPaw Photo Enhancer. May tool like a mama Kalinut Katakar Latina. Ethin may tool like a download Karagan while at a Karanathini. Description area came on a link a note down Kalatina. Aka selector in a mena may web page. Jagata. May site a tavata pass in a methana products key in a tab begata. It a passo ata methana photo AI balagana puluan make a select karana. It a passo alata methana balagana puluan. HitPaw Photo Enhancer tool like a. Ethin Salamata Karanathini make a click karata pass. මෙතන try it free කියන ඔප්ෂන් එක බලා ගන්න පුළුවන් මේක select කරලා software එක download කර ගන්න පුළුවන් installation process එකෙත් ලොකු දෙයක් කතා කරන්නේ නැහැ සාමාන්‍ය software එකක් විදිහටම බොහොම සරලව ඔයාට මේක install කර ගන්නත් පුළුවන් install කරලා launch කරගත්තට පස්සේ ඔයාට interface එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඉතින් අපිට කරන්න තියෙන්නේ අපේ repair වෙන්න අවශ්‍ය කරන photo එක මෙන්න මේ section එකට drag and drop කරන එක ඒ වගේම ඔයාට පුළුවන් මෙන්න මෙතන choose file කියන button එක select කරලත් ඔයාට අවශ්‍ය කරන file එක තෝරලා දෙන්න මම කරන්නේ මට අවශ්‍ය කරන file එක තියෙන folder එක මේ විදිහට ඕපන් කරගන්නවා ඊට පස්සේ මම මේ ෆොටෝ එක drag and drop කරනවා ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මගේ ඔරිජිනල් ෆොටෝ එක කොහේ තරම් damage වෙලා තියෙනවද කියලා ඒ වගේම ටිකක් පරණ ෆොටෝ එකක් සහ ඔයාලට පේනවා ඇති මේකේ detail උත් ටිකක් blur වෙලා තියෙන්නේ මේ ෆොටෝ එක repair කරගන්න ඔයාලට කරන්න තියෙන්නේ එන්න මේ software එකේ දකුණු අත පැත්තේ section එකට ඉතින් මෙන්න මේ AI model කියන section එකේ ඔයාලට AI models ගොඩාක් බලා ගන්න පුළුවන් ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති පළවෙනි AI model එක තියෙන face model එක ඉතින් අපිට face එකක් ටිකක් sharp කරගන්න මේ වගේ දෙයක් කරගන්න ඕන නම් face model එක use කරන්න පුළුවන් ඊට අමතරව ඔයාට මෙතන තවත් models ගොඩක් පහතින් බලා ගන්න පුළුවන්. මම use කරන්නේ මෙන්න මෙතන scratch repair කියන model එක. මොකද අපේ photo එකේ scratches ගොඩක් තියෙනවා. මේ ටික නැති කරගන්න තමයි ඕන. මම කරන්නේ මෙතන scratch repair කියන එක press කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒක යටතේ මෙතන face model කියන එකට tick එක වැඩලා තියෙනවා. ඉතින් ඔයා face එකක් ආශ්‍රිතව repair එකක් කරනවා නම් අනිවාර්යෙන්ම මෙතන face model කියන එකට tick එක active කරන්න. ඊට පහතින් ඔයාලට බලා ගන්න පුළුවන් resolution කියලා Section එකක් තියෙනවා. ඉතින් මේ ෆොටෝ එක රිපෙයා වෙනවට අමතරව අපේ ෆොටෝ එක අප්ස්කේල් වෙනවා. ඒ කියන්නේ හයි ක්වොලිටි අවුට්පුට් එකක් අපිට ගන්න පුළුවන්. මෙතන drop down එක select කරාට පස්සේ අපිට resolution steps කිහිපයක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තිබ්බේ 400 එක. මම 800 එක දානවා. අපි බලමු මේක දාලා මොන වගේ result එකක් එයිද කියලා. ඉතින් සරලම ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ෆොටෝ එක පහතින් තියෙනවා preview කියලා button එකක් මේක select කරන්න. Right, මෙන්න මේ විදිහට අපිට result එකක් බලා ගන්න පුළුවන්. ඔයාට පේනවා ඇති අපේ original photo එකේ මේ විදිහට scratches තියෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපේ photo එකේ detail උත් enhance වෙලා තියෙනවා. ඔයාට පේනවා ඇති මේ as ඒ වගේම මෙන්න මේ කට තියෙන හරිය ගොඩක් detail improve වෙලා තියෙනවා. ඊට පස්සේ මම කතා කරන්නේ HitPaw Photo Enhancer එකේ තියෙන low light AI model එක ගැන. ඉතින් මේකත් demonstrate කරන්න මම මේ විදිහට photo එකක් drag and drop කරනවා. මෙන්න මේ විදිහට. ඔයාට පේනවා ඇති මේ photo එක ටිකක් light මදි ගතියක් තියෙනවා. ඉතින් ඔයාට සරලම කරන්න තියෙන්නේ නැවතත් මේ software එකේ එන්න දකුණු අත පැත්තට. ඔයාට මෙන්න මේ පහතින්ම බලා ගන්න පුළුවන් low light model කියලා AI model එකක් තියෙනවා. මේක select කරන්න. ඒක select කරාට පස්සේ කලින් වගේම අපිට පුළුවන් මෙතන resolution එක තෝරන්න. ඉතින් මම මෙතන 400ම තියාගන්නවා. ඊට පස්සේ ඔයාට සරලම කරන්න තියෙන්නේ මෙතන preview කියන button එක press කරන එක. ඔයාට පේනවා ඇති මේ තියෙන අපේ original image එක ඒ වගේම මේ තියෙන්නේ අපේ after result එක. ඉතින් ඔයාට පේනවා ඇති මේක light up වෙලා තිනවා ඒ වගේම colors උත් මේ photo එකේ improve වෙලා තිනවා. මේ විදිහට ෆොටෝ එකක් අපි හදාගත්තට පස්සේ මේක සේව් කරගන්න ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ සෙක්ෂන් එකේ export කියලා බටන් එකක් බලා ගන්න පුළුවන් මේක select කරන එක ඊට කලින් ඔයාලට මේ export settings හදා ගන්න පුළුවන් ඒ කියන්නේ location එක වගේ දේවල් තෝරන්න පුළුවන් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන settings icon එක click කරන්න ඊට පස්සේ එන window එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් save in location එක තියෙනවා ඒ වගේම අපේ ෆයිල් එක export වෙන format එක මෙතනින් decide කරන්න පුළුවන් png ද jpeg ද කියලා ඊට පස්සේ ඔයාලට මෙතන export dpi කියලා
බලාගන්න පුළුවන් මම ඒක change කරනවා 300 pixel වලට ඉතින් මේ විදිහට setting සදාගෙන ඔයාට කරන්න තියෙන්නේ මේ window එක okay කරන එක ඊට පස්සේ ඔයාට මෙතන export button එක select කරලා මේක export කරගන්න පුළුවන් export එක ඉවරුනාට පස්සේ ඔයාට මෙතන completed කියලා tab එකක් බලාගන්න පුළුවන් මේකේ තියෙනවා අපේ export වෙච්ච image එක ඉතින් ඔයාලට මෙතන folder එකේ icon එක select කරලා මෙතන location එක open කරගන්න පුළුවන් ඊට පස්සේ මම මේ විදිහට folder එකට ගියාට පස්සේ ඔයාට පේනවා ඇති මේ තියෙන්නේ අපි scratchers repair කරගත්ත image එක ඒ වගේම මේ තියෙන්නේ අපි lighting හදාගත්ත image එක ඊළඟට මම කතා කරන්නේ color calibration AI model එක ඉතින් ඒකටත් මම මේ විදිහට image එකක් open කරගන්නවා landscape image එකක් මම ඒක drag and drop කරනවා මගේ software එකට ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ විදිහට import කරගෙන තියෙන්නේ park එකක image එකක් මට ඕන මේක high resolution වලට upscale කරගන්න ඒ වගේම මේකේ තියෙන colors පොඩ්ඩක් enhance කරගන්න ඒ කියන්නේ කොළ පාට ගතිය ටිකක් වැඩි කරලා මේක colorful කරගන්න ඕන. ඉතින් මම මේකට use කරන AI model එක තමයි මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් color calibration කියලා AI model එකක් තියෙනවා. මේක select කරනවා. Select කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ image එකේ ටිකක් noises තියෙනවා නම් මෙතන denoise model එකත් active කරන්න. ඉතින් මට මේ image එකට එහෙම අවශ්‍ය නැහැ. ඊළඟට resolution කියන section එකට ඇවිල්ලා මම මෙතන 400 එකම තෝරගන්නවා. ඉතින් ඔයාට පුළුවන් මෙතන 800 ඕන නම් තෝරගන්න. හරි. ඊට පස්සේ සරලවම කරන්න තියෙන්නේ මෙතන preview කියන button එක press කරන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට result එක බලා ගන්න පුළුවන්. ඔයාට පේනවා ඇති අපේ පළවෙනි image එක ටිකක් dull image එකක්. මේ image එකේ අපේ color සම්පූර්ණයෙන්ම improve වෙලා ඒ වගේම image එකේ quality එකත් අපිට ටිකක් වැඩි කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි අපි හිතමු මේකට images කිහිපයක් add කරගන්න ඕන නම් ඔයාට පුළුවන් මෙතන add කියන button එක select කරලා තවත් images add කරන්න. ඒ වගේම අපිට මෙතනට add කරපු image එකක් අයින් කරගන්න ඕන නම් ඔයාට පුළුවන් මෙතන cancel icon එක select කරලා ඒ image එක අයින් කරගන්න. ඒ වගේම තමයි මේ software එකෙන් samples කිහිපයකුත් අපිට දීලා තිනවා experiment කරලා බලන්න. මම මෙතන මේ පළවෙනි sample එක select කරනවා. ඉතින් අපිට මේ දකුණු අත පැත්තේ ගොඩක් AI models බලා ගන්න පුළුවන්. අද මම use කරේ low light AI model එක. ඒ වගේම scratch repair AI model එක සහ color calibration එක විතරයි. ඊට අමතරව අපිට black and white image එකක් color කරගන්න, noise තියෙන image එකක් denoise කරගන්න මේ denoise model එක use කරන්න පුළුවන්. ඒ වගේම general model එකෙන් අපිට පුළුවන් landscape වගේ image එකක් upscale කරගන්න. ඒ වගේම අපි හිතමු මෙන්න මේ විදිහට blur වෙච්ච image එකක් තියෙනවා නම් අපිට පුළුවන් මෙතන face model එක select කරලා අපිට අවශ්‍ය preset එක මෙතනින් තෝරන්න. මට ඕන මේ image එක sharp කරගන්න. ඒක නිසා මම sharp කියන එකට හරි ලකුණ දාගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මෙතන preview කියන button එක press කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහේ හිතා ගන්නවත් බැරි result එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති අපේ original image එක සෑහෙන blurred image එකක්. මේ තියෙන්නේ අපේ after result එක. ඊට පස්සේ මේ image එකත් save කරගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන export කියන button එකක් select කරන්න. ඊට පස්සේ export එකෙන් පස්සේ completed කියන tab එක select කරන්න. ඊට පස්සේ මෙතන open folder එක click කරන්න. ඊළඟට අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපි සේව් කරගත්ත ඉමේජස් ඔක්කොම මේ ලොකේෂන් එකට සේව් වෙලා තියෙනවා. ඔයාට හිතෙනවා නම් ඔයාගේ වැඩවලට මේ software එක ප්‍රයෝජනවත් කියලා ඔයාලට පුළුවන් description area එකේ තියෙන links follow කරලා මේ software එක download කරගෙන මේ විදිහට experiment කරලා බලන්න. ඒ වගේම තමයි මම මේ use කරපු sample images ටික download කරගන්න link එකක් දාලා තියන්නම්. එතකොට ඔයාලට පුළුවන් මේක experiment කරන්න. ඒ වගේම තමයි ඔයාලට මේකේ photo එකක් export කරගන්න යද්දි ගොඩක් වෙලාවට subscription එකක් required කරනවා. ඉතින් ඔයාලා මේ software එකට කැමති නම් ඔයාලට හැකියාව තියෙනවා මෙන්න මේ page එකට ඇවිල්ලා මේ software එක purchase කරන්න. අනිවාර්යෙන්ම ඔයාලා අදහස කමෙන්ට් සෙක්ෂන් එකට ඇඩ් කරන්න. ඉතින් ආයතලු ටියුටෝරියල් එකක් අරන් මේ බලාපොරොත්තුව ඇතුව මම සයින් අවුට් වෙනවා. මම ස්ටීෆන් ඇන්ඩර්ස්. ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්. So he's been looking for somebody who could save him instead of searching inside for what they gave him. A strong will, strong mind causes mayhem. We could change the world, change times, rearrange them. Staying on pace, running the race. Life is a chase, I don't want a place. I want to be first. Work till it hurts, dehydrated thirst till I'm in a hearse.